තවත් මතක් කරලා. ඒක තියෙනවා මෙහෙම දිනය 1973.3.12 ස්ථානයේ කොළඹ හයිට් පිටියේ. වෙලාව 5:04. සිද්ධිය ජනතා විමුක්ති පෙරමුණේ මංගල රැස්වීම. කතිකයා රෝහණ විජේවර මහතා මේ පත්‍රකවලේ දින මම කියන්නේ. ඒක ඉතින් පස්සේ මෙහෙම. ඒක තියෙනවා ආදරණීය මවුරුනි පියවරුනි සහෝදර සොදරියනි මාදමේ මංගල රැස්වීම මත කතා කරන්නේ මරණ වරන්තු වාදයේ තබාගෙනයි. සුදු අධිරාජ්‍යවාදීන් අපේ මාතෘ භූමියේ බලහත්කාරයෙන් අල්ලා ගැනීමෙන් පසුව කන්දු රට අඩි 5000ට වඩා කුස සීලෝනාන්තර භූමිය කපා විනාශ කොට තේ වගා කළා. ඉන්පසුව කලුසුද්දෝ ඉතිරි වනාන්තර ටිකක් කපා මහ විනාශයක් සිදු කරමින් ඉන්නවා. කලුසුද්දෝ දැන් කරන්නේ ඊවැණි. මේ මහ විනාශය නැවැත්වුවේ නැත්නම් දසක 3-4 ඉදිරියට යද්දී නායම් සෝදා පාළුව ජල ගැලීම් නියඟේ තිබි ජන සංහාරයක් සිදු වෙනවා. මේ මාතෘ භූමියේ ගෝලීය තත්ත්වය අනුව ස්වභාවික පරිසරයේ සමතුලිතභාවය රැකීමට නම් අනිවාර්යෙන්ම අඩි 5000ට වඩා උස සියලු භූමිය වනගත කළ යුතුයි. කළු සුද්දනි මේ මහ විනාශය දැන්වත් නවත්තපල්ලා. තොපේසේ නොකළොත් එදාට මම ජීවතුන් අතර සිටින්නත් නොසිටින්නත් පුළුවන්. නමුත් නායම් වලින් කඳු කඩාවැටීම් වලින් 100,000 ගණන් ජනයා මිය යාම වළක්වා ගන්නට බැරි වෙනවා. කොහොමද? අනාවැකි රජගෙදර ඉන්න අර ජෛවඥව කියන්නේ මේ වගේ නාවැකි. මෙන්න අනාවැකි. එහෙම අනාවැකි කියන්න පුළුවන් දේශපාලන අධ්‍යක්ෂක රට ගැන අවබෝධයක් පරිසර ගැන අවබෝධයක් තිබිච්ච මහා දෙවන්ත බුද්ධිමතෙක් තමයි රෝහණ විජේ සෝදර කියලා කියන්නේ. අන්න අපි කියනවා ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න එතනින්. මේ පච කෙලකල ඉන්න ජනාධිපතිගාවේ ඉන්න උපදේශකින්ට ඕවා දන්නවද? නැහැ. මේ රටේ හැමෝම සත්‍ය වටකල යට කරලා තියෙන්නේ. වල්ලාදී නම් අපි කියනවා සත්‍ය වල්ලන්න බෑ. කඳු නා යනකොට සත්‍ය මතු වෙනවා. ගම් වතුර ගලනකොට සත්‍ය මතු වෙනවා. නියඟ එනකොට සත්‍ය මතු වෙනවා. අරුත එනකොට සත්‍ය මතු වෙනවා. නිසා වලලා දෙමු සත්‍ය ස්වභාව හේතු විසින්ම නැවත නැවතත් ගොඩගනු ලබනවා. ජනතාව ඒවායින් ඉගෙන ගන්නවා. අත්දැකීම් ලබනවා. ඒ ජනතාව ඒ සත්‍ය මග ඔස්සේ තමන්ගේ විමුක්ති කරා ඉදිරියට ගමන් කරනවා. ඒ ගමනේදී ඒ සටනේදී ඒ ඉදිරියම්ම ජනතාව විමුක්ති කරමුන ඉදිරියම්ම ඉන්නවා කියන